සුපිරි අධිවේගයක් පරදා ඔබ භවිත කරවන වේගයක් විඳ ගන්න. පියවර තුනකින් ශ්‍රී ලංකා ටෙලිකොම් ෆයිබර් ඔප්ටික් ජාලයට එක්වන්න. slp.lk වෙත පිවිසෙන්න. Is Ava Verana Late Night. අයිබෝන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තා කිරීමේ දේශීය සන්නාමය අද දෙරණ රාත්‍රියේ 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් අමානෝජ් ප්‍රගතිකරණාරත්න මුලින්ම අවධානය සිරස්සල වෙත. එන්ජින් ධාරිතාව 10ට අඩු මෝටර් රථ මිල ඉහළට දුම්බැටියත් රුපියල් 5කින් නැගී පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට වැල්ලවත්තේදී මත්ජාවාරම්කරුවන්ට පොලිසියෙන් වෙඩි ෆොන්සේකාගේ ළඟින් සිටි පාතාලයේ පොලිසුත් අත්අඩංගුවට සරත් ෆොන්සේකා මහත්තයාගේ ප්‍රධාන ආධාරකරුවෙක් වෙච්ච පොලිස්ව අත්අඩංගුවට ගන්න අසත්‍ය ප්‍රචාරවලට යුද හමුදාපතිගෙන් පිළිතුරු කුවේට් ඩියුවල රේගු නිලධාරින්ට පහර දුන් හැටි එන්ජින් ධාරිතාව 10ට නොවැඩි මෝටර රථ සඳහා අයකරනු ලබන නිෂ්පාදන බද්ද අද සිට ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශයේ පියවරගෙන තිබෙනවා. මේ අතර දුම්වැටි සඳහා අයකරන නිෂ්පාදන බද්දද ඒ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 380කින් ඉහළ දැමූ බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළා. එන්ජින් ධාරිතාව 10කට නොවැඩි මෝටර රථ සඳහා අයකරනු ලබන ආනයන බද්ද සංශෝධනය කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද පෙරවරුවේ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව එන්ජින් ධාරිතාව 10ක් වන සහ 10ට අඩු මෝටර රථයක් සඳහා අද දින සිට ක්‍රියාත්මක වන පරිදි ඒකක බද්ද ලෙස රුපියල් 15 ලක්ෂයක මුදලක් අය කිරීමට නියමිතව තිබෙනවා. එමෙන්ම එන්ජින් ධාරිතාව 10ට අඩු විදුලි බලයෙන්ද ක්‍රියාත්මක කළ හැකි දෙමුහුන් වාහන සඳහා වන ඒකක බද්ද රුපියල් 12,50,000ක් ලෙස සංශෝධනය කිරීමට පියවරගෙන ඇති බවයි මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වුණේ. නව බදු සංශෝධනවලට අනුව සුසුකි වැගනාර් වර්ගයේ රථයක මිල වර්තමානයේ පවතින මිලට වඩා රුපියල් 4,25,000කින් පමණ ඉහළ යාමට ඉඩ ඇති බව වාහන ආනයනකරුවන් පවසනවා. වැගනාර් ස්ටිංග්‍රේ වර්ගයේ රථයක මිල සහ සුසුකි ස්පේෂියා වර්ගයේ රථයක මිලද රුපියල් 4,25,000කින් පමණ ඉහළ යාමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ. ඩයිහත්සු මීරා වර්ගයේ රථයක් සහ ටොයෝටා පික්සිස් රථයක මෙන්ම ජපානයේ නිෂ්පාදිත ඇල්ටෝ වර්ගයේ රථයක මිල රුපියල් 3,45,000කින් පමණ නව බදු සංශෝධනවලට අනුව ඉහළ යනු ඇති බවටද වාහන ආනයනකරුවන් අනුමාන කරනවා. මේ අතර නව බදු සංශෝධන සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන්ගේ සංගම්වල නියෝජිතයින් කිහිප දෙනෙක් මෙලෙස අදහස් පළ කළා. මං හිතන රජය විසින් කෙරුවේ ගිය පාර ඒකක බද්ද දැක්වීම තුළින් බදු පල්ලෙහාට ආවා. ඒතුන් විශාල වාහන ප්‍රමාණිකුත් ජපානයේ අනවශ්‍ය මිල ඉහළාමක් තුළින් විශාල විදේශ මිලක් ප්‍රමාණය රටින් එළියට ගියා. විශාල වාහන ප්‍රමාණය පහුගිය කාලේ 80% 1000ට අඩු වාහන තමයි ආනයන වුණේ. ඒ වැඩිපුර ආනයන කාණ්ඩ බදු දැමීම රජයේ යම්කිසි මුදලක් වැඩිපුර බදු ලෙස අය කර ගැනීමේ පෙළඹීමක් හැටියට මම දකිනවා. මෙම වාහන අතරින් ප්‍රචලිතම වාහන වන සුසුකි වැගන්නා රථයක මිල 3,37,15,000 වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම සුසුකි ඇල්ටෝ රථයක මිල 125,00,000 to 128,000 වැඩිවීමක් වෙන්නට පුළුවන්. මේ අතර නව වාහන බදු සංශෝධනයේ සම්බන්ධයෙන් ජනතාව පළ කළේ මෙවන් අදහස්. අර වාහන දෙන අක්ක කෙනෙක් ඇවිල්ලා අපිට කිව්වා අඩු ගානට නොතමී යන්න වාහනයක් දෙන්නම් කියලා බයිසිකලයක් යන්න නැතුව. දැන් හරි සතුටුයි. ෆුඩ් බයිසිකලයක් ගන්න බැරි තැනට මේ වැඩේ තමයි මේ කරන්නේ. අහිංසක පොඩි මිනිහෙක්ට යන්න දෙමිච්ච වාහන වල ගානයි වැඩි කරලා තියෙන මොන්ටෙරෝ වල නෙමෙයි. ජේ සේවකේ ලෝඩ් එකක් දාලා ගන්න දෙමිච්ච කතාව මේ නැති කරලා තියෙන්නේ. කාර් මිලේදී ලොකු ලොක් කන්න විතර අපිට හාල් මිල වැඩි එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපිට කාර් තියා පරිප්පු කණ්ඩායම් කැතයි වැඩි. බයික් වල නෑර කාර් දෙනවා කියලා ආවේ. දැන් බයික් එකක් නෑ කාර් එකක් නෑ. සන්තෝෂයි. වාහන බදු මිල සංශෝධනයට අමතරව අද දිනේදී සිගරට් මත වූ නිෂ්පාදන බද්දද සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යාංශය පියවරගෙන තිබුණා. ඒ අනුව දිගින් මිලිමීටර 72කට වැඩි එහෙත් මිලිමීටර 84කට අඩු සිගරට්ුවක් සඳහා අය කරනු ලබන නිෂ්පාදන බද්ද 2018 අගෝස්තු මාස පළමු වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 380කින් ඉහළ යනු ඇති. මේ අතර ලංකා දුම්කොළ සමාගම නිවේදනය කළේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිගරට්ුවක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි.
පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙනු සංවර්ධන ව්‍යාපෘති 180ක් ජනගත කිරීම අදින් ආරම්භ වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි දින තුන තුළ මෙම ව්‍යාපෘති ජනතා අයිතියට පැවරෙනු ඇත. දෙදහස් පහළොව වර්ෂයෙන් පසුව ආරම්භ කරන ලද පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ සිදු කෙරුණු සංවර්ධන ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට පවරා දීම අද ආරම්භ වුණා. ඒ අනුව අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම හා යටිතල පහසුකම් යන අංශයන් ජනතා අයිතියට පත් කෙරෙනු ඇත. මෙම සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 6000ක්. ඉඟුරක්කොඩ, මැදිරිගිරිය, එළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල වැඩ අවසන් කළ ආගමික, සෞඛ්‍ය සහ වෙනත් ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පවරා දීමට නියමිත අතර ඒ යටතේ නව සංවර්ධන ව්‍යාපෘති 60ක් ජනගත කිරීම අද දිනේදී සිදු කෙරුණා. මෙම සංවර්ධන ව්‍යාපෘතියේ සමාරම්භයේ සනිටුහන් කරමින් දියුලන් කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීම අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඉන් අනතුරුව මැදිරිගිරිය නව බස් නැවතුම්පළද ජනතා අයිතියට පත් කෙරුණේද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ඉන් අනතුරුව දෙමහල් වෙළඳ සංකීර්ණය සහිත හිඟුරක්ගොඩ නව බස් නැවතුම්පළද ජනතා අයිතියට පත් කෙරුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. 2015 ජනවාරියට මට ඡන්දෙ දීලා මේ රටේ ජනතාව ඉල්ලුවේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සතුටින් සැකෙම්බියෙන් ජීවත් වීමේ සමාජයක් මගෙන් ඉල්ලුවේ. මං ඒ සමාජය අද මේ රටේ ජනතාවට දීලා තියෙනවා. ඒ වෙනස බඩට දැනිලා නැහැ. ඒ වෙනස සාක්කුවට දැනිලා නැහැ. ඒ වෙනස මොලේ තියෙන මිනිස්සුන්ට දැනෙනවා. දැනුණත් සමහර අය නොදැනෙන විදිහට ඉන්නවා අපි දන්නවා. මේ කෝටි 6000ක මුදල වැය කරනකොට මම තෝරගත්තේ ත්‍රිවිධ හමුදාව සංවර්ධන කටයුතු වල වැඩිපුරම. සාමාන්‍ය ඇස්තමේන්තුවක ටෙන්ඩර් කරන මුදලට වඩා 3න් 1ක් විතර අඩු වෙනවා. සමහර ඒවා 2න් පංගුවක් අඩු වෙනවා. දූෂණේ නැහැ, හොරකම නැහැ. ප්‍රමිතිය හොඳයි. මට තිබුණා මේ ත්‍රිවිධ හමුදාවට මේවා බාර දෙන්නේ නැතුව මේ ඔක්කොම පුජ්ජලික කොන්ත්‍රාත්වලට දීලා සමහර අය ඉස්සර කළා වගේ 105යි 10යි කියලා පොරොන්දු කරගෙන එහෙම කරන්න තිබුණා. මම එහෙම කළා නැහැ. මට මේ රටේ ලක්ෂයක් නෙවෙයි කෝටියක් ඉන්න තැනට ගිහිල්ලා මට දැත් උස්සලා කියන්න පුළුවන් මම මේ රටේ ඇමතිවරෙක් විදිහට වගේම ජනාධිපතිවරයා විදිහට මං දූෂණෙන් වංචාවෙන් තොර වැඩ කරන කෙනෙක් කියලා. රජයට බදු පැනවීම හැර වෙනත් විකල්පයක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කඩවත ඉහළ බියන්විල ශ්‍රී සෝමවර්ධන විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. හැමදාම බදු ගහලානේ. දැන් හැම එකටම බදු ගහලා, පින් කැටේට බදු ගහලා, ඉතින් ඔය පුංචි කාර්යයකට බදු ගහන එක අමුතු දෙයක් නෙමෙයි. ඒක අරුමයක් නෙමෙයි. මොකද පින් කැටේටත් ගහන ඕනේ. දැන් මුදල් නැතුව ආණ්ඩුවට මුදල් නෑ ගිය ගිය මේවට ගහනවා. ගහලා එක්කව කරගන්නවා භාණ්ඩාගාරේ. දැන් බදු වලින්ම ගිය පාරට වගේ දෙවෙනි දෙකුණයක් මේ පාර ආයි. බයි වෙන මොකක්වත් නෙමෙයි. නායක හඳුනාගේ දැල් විරෝධයේ මැද්දේ භික්ෂු පනතක් අලුතෙන් ගේන්න තීරණය කළා තියෙනවා. ඉතින් අපේ මේ රාජ්‍යය ජනතාව පාලනය කරනවා විතරක් නෙවෙයි, දැන් හාමුදුරුවෝ පාලනය කරන්න හදනවා. හාමුදුරුවෝ පාලනය කරන්න එහෙම ඉඩ දෙන්න බෑ, පුළුවන් කමක් නැහැ. කරුණායක ගුවන්තොටුපළේදී රේකු නිලධාරීන් පස්වෙනකොට ක්වෙට් ජාතික යෝලක් පහර දෙන ආකාරය දැක්වෙන දර්ශන සමාජ මාධ්‍ය තුළ මේ වන විට සංසරණය වෙනවා. පහරදීමේ සිද්ධියට අදාළ නඩුව අවසන් වන තෙක් ඔවුන්ට රටින් පිටවීම තහනම් කිරීමටයි මිගමු මහේස්ත්‍රාත් අධිකරණයේ පසුගියදා තීරණය කළේ. කරුණායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් පසුගිය මස 27 වෙනිදා සුනකේකු මෙරට රැගෙන ක්වෙට් ජාතික යෝලක් එම සත්වයා බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සාහ දරා තිබුණා.
ඒ සත්ව නිරෝධායන රෙගුලාසිය අනුව එම සුනකය අරඳවා ගැනීමට රේගු නිලධාරීන් ගත් ක්‍රියාමාර්ගයට එම යුවළ උරණ වීම හේතුවෙන්. එහිදී එම යුවළ රේගු නිලධාරීන්ට පහර දී ඇති අතර එම සිද්ධියේදී රේගු නිලධාරීන් 5 දෙනෙකු තුවාල ලැබුවා. එම යුවළ ගුවන්තොටුපළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන් ඇපමත මුදාහැරියද ලබන දසවැනිදා යළි අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසයි නියෝග කළේ. එමෙන්ම පහරදීමේ සිද්ධියට අදාළ නඩුව අවසන් වන තෙක් ඔවුන්ට රටින් පිටවීම තහනම් කිරීමටද අධිකරණය තීරණය කළා. ආණ්ඩුව මෙන්ම කැබිනට් මණ්ඩලයේද විකෘති වී ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි නියෝජිතයින් අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ බව සඳහන් කළා. 104.10යි ඡන්ද ගන්න සම්බන්ධයෙන් මහත්මයාගේ පක්ෂය. ඒකත් උතුරු නැගෙනහිර පමණයි. පාර්ලිමේන්තුවේ සංයුතුවේ 224 70ක් මෙතන වාඩි වෙලායි. මේක විකෘති පාර්ලිමේන්තුවක් නෙමෙයි. මොවුන්ගේ කැබිනට් මණ්ඩලයේ විකෘති. මංගල සමරවීර ඊයේ කියනවා කොන්දක් පණ නැති කැබිනට් එකක් මේක කියලා. ඒකට අර්ජුන රණතුංග කියනවා මට ලැජ්ජයි මෙහෙම කැබිනට් එකක වාඩි වෙලා ඉන්න. විකෘති නැද්ද මේක? අමනුගම රාජිත මංගල දෙපළබෙදී ගැටෙති. මොකද්ද රේල්වේ? කෝච්චි යන මගියට හෙන ගහලා ගියත් කමක් නැහැ. පණ්ඩාරනායක ප්‍රතිපත්තියේ ලේබල් එක ගහගෙන නිමල් සිරිපාල සිල්වා අමතිවරයා කියනවා පනත වෙනස් කළා හරි මම මේක ඉන්දියාවට දෙනවා ඉන්දියාවත් එක්ක තැන් ලැජ්ජයි. කරුණාකරලා කියනවා බණ්ඩාරනායක මැතිතුමාගේ ලේබල් එක ගලවන්න. ගලවලා කියන්න අපි විකුණම් කරන්න තමයි ඉන්නේ. අපි ඒ විකුණම් කරෙක් කරනවා. අපි ඒ නිසා බණ්ඩාරනායක ප්‍රතිපත්ති වලින් ඈත් වෙනවා කියලා. අඩු ගන්න ඒකවත් කියන්න කොන්දක් තියෙන්න. මම අභියෝග කරනවා ඒ ශ්‍රේෂ්ඨ දේශපාලන චරිතයට අවමන් කරන්න එපයි කියලා මම ඉල්ලා සිටිනවා. අපි අවස්ථාව දෙන්න ඕනේනේ. නැත්නම් කියනවනේ අපි කලබල වෙනවයි කියලා. ඒ අවස්ථාව ලබලා තියලා තියෙනවා නියත වශයෙන්ම අපි ඒකෙන් ක්‍රියාත්මක වෙනවා. මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ හෙට කොළඹදී පවත්වන ජනබල සේනා විරෝධතා රැලිය පිළිබඳව ජනතාව දැනුවත් කරමින් අත්පත්‍රිකා බෙදා හැරීම අද පස්සරුවේ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටදී සිදු කෙරුණා. හෙට ලිප්ටන් වඩරවුමේ මහා විශාල විරෝධතාවයක් ජනතාව විසින් පළ කරනවා. පෙබරවාරි 10 වෙනිදා මතක් කරමින් අපි ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කරනවා. ජනතා මතයට පයින් ගසන්නට ආණ්ඩුව උත්සාහ කළොත් අරාබි වසන්තයක් ලංකාවේ ඇතිවීම වැළැක්වීමට කිසිම ජගතෙකුට බෑ. ඒ නිසා මහාම මැතිවරණයක් පවත්වලා වැඩ බැරි නම් ගෙදර යන්න කියලා අපි ආණ්ඩුවට දැනුම් දෙනවා. ජාත්‍යන්තර ගිවිසුම් වලට එළඹීම ප්‍රතික්ෂේප කළහොත් ශ්‍රී ලංකාව ඉදිරියේදී ජාත්‍යන්තර හමුවේ කොන්වන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්ලා මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා. මගේ මිත්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා කියලා තිබ්බා මහා පිටානියත් එක්ක 815 ගිවිසුමට වඩා භයානකයි කියලා. මේක එහෙම සංසන්දනය කරොත් එහෙම 815 ගිවිසුම පල්ලෙහාට දාන එක තමයි මේකෙන් වෙන්නේ. මොකද 815 ගිවිසුම හරහා ලංකාවේ අයිතිවාසිකම අපි මහා පිටානියට පවරලා දුන්නා. ඉතින් එහෙම කිසිම දෙයක් මේ සිංගප්පූරුව ගිවිසුම හරහා සිද්ධ වෙන්නේ නැහැ. මම දන්නේ මගේ හොඳ මිත්‍රයා මොකක් හරි එදා උදේ ඔළුව වැදුනද දන්නේ නැහැ දොරේ එන ගමන් එහෙම කතාවක් කියන්න. කවදා හරි දවසක බන්දුල ඇමතුමාලා ආවොත් එහෙම මේකෙන් එළියට යන්න ඕන නම් එතුමාලාට දැනුම් දීලා අවුරුද්දෙන් එළියට යන්න පුළුවන්. RCEP කියන්නේ Regional Comprehensive Economic Partnership කියලා. ඒක මේ අවුරුද්දේ නොවැම්බර් මාසේ රටවල් 16ක් අස්සම් කරනවා. ඉන්දියානු සාගරයේ රටවල් ඔක්කොම එක ගෲප් එකකට එනවා. එළිය ඉන්නේ අපි විතරයි. එතකොට ආසියාන් රීජන් එක වැඩිපුරම ඊළඟ අවුරුදු 25-30 ධනය උත්පාදනය කරන කලාපේ කොන් වෙන්නේ කවුද? ශ්‍රී ලංකාව. විශ්වාස කරනවාද මේ කොන් වීම හරහා අපිට දිනුවක් ලැබෙයි කියලා? හැමදේම දේශපාලනය කරන්න හොඳ නැහැ. මේ රට ලෝකෙට එකතු වෙයි යුතුයි කියන තැනින් එළියට යන්න බැහැ. අකච්චා ඉදිරියට යනවා. කාටවත් හදිස්සියක් නැහැ ඉට්ටා කිවිසුම අස්සම් කරන්න. දැන් තමයි මට ඒක ඇහුනේ. නෑ ඒක හොඳ අදහසක්. අපි හොයලා බලන්න ඕන. යාපනය කොටුව පරිශ්වය හමුදාවට තහනම් කලාපයක් බවට පත් කරන බවට පළවන වාර්තා අසත්‍ය බව යුද හමුදාපති ලුතිතන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා පවසනවා. පසුගියදා මාධ්‍ය වාර්තාවක් උපුටා දක්වමින් රෝහිත අභයගුණවර්ධන මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
දිවයින පත්තරේ වාර්තා කරනවා යාපනය කොටුව හමුදාවට තහනම්. මොකද මේක කියන්නේ? විග්නේශ්වරන් විජේකලාගෙන් සද්දය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ යෝජනාවක් සම්මත කරනවා යාපනය කොටුවට හමුදාව තහනම් කරන්න. අපි හමුදාපුත්තුමාට කියනවා උත්තර දීලා කියන්න කොටුවට හමුදාවට යන්න පුළුවන්ද බැයිද? අද යාපනය කොටුව පරිසරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ යුද හමුදාපතිවරයා එම ප්‍රකාශයට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. Now since I am already at the Jaffna Fort here, I would like to remind everybody that Army had been here for many generations now. This is not the first time the Sri Lanka Army is staying inside the Jaffna Fort. So Army had been there for many years and we have been continuing to stay here. There is no reason for us to go out. And even any civilian or the government agencies comes into the fort, we all welcome. We are here to ensure work in coexistence. කටාර්හි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසල බලහත්කාරයෙන් අත්පත් කරගත් බවට සිදු කරන චෝදනා ඔප්පු කළහොත් එරට ශ්‍රී ලංකාවේ තානාපති ASP ලියනගේ මහතා සිය දුරෙන් ඉල්ලා අස්වන බව පවසනවා. බුද්ධික පතිරණ අමාත්‍යවරයාට විවාදයකට පැමිණෙන ලෙස අභියෝග කරමින් ඒ මහතා මේ බව සඳහන් කළා. කටාර්හි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසල එරට සිටින ශ්‍රී ලංකිකයින්ගේ දායකත්වයෙන් පවත්වාගෙන ගොස් ඇති අතර එරට ශ්‍රී ලංකා තානාපති ASP ලියනගේ මහතා පැමිණ එය බලහත්කාරයෙන් අත්පත් කරගත් බවට එම පාසලේ නියෝජිතයින් සහ බුද්ධික පතිරණ අමාත්‍යවරයා ඊයේ චෝදනා කළා. තමුන්ගේ ඌමනාවට සඳහා දැන් වෙනකොට සභාපති කෙනෙක් පත් කළා ව්‍යවස්ථාවත් වෙනස් කරගෙන මේ ගමන් කරමින් ඉන්නේ මං ඉතා වගකීමක් ඇතුව කියනවා. කටාර් රියල් මිලියන 9 විදින් අපේ ආණ්ඩුවෙන් පත් කරපු මේ තානාපති මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අද ASP ලියනගේ මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. මේ පාසලේ හිටපු සභාපතිවරයා අවුරුදු 17ක් පුරා මුදල් අවභාවිතා කළා. වගකීමෙන් කියනවා ලක්ෂ 10 15 ආධාර ගත්ත ඇමතිවරු ඉන්නවා ඔහුගේ ඔය සමාගම් වලට. අන්නේ ඇමතිවරුන්ගෙන් කෙනෙක් තමයි මේ ඊයේ මේ සභාපතිවරයා වෙනුවෙන් කතා කළේ. මම ඔය ගරු ඇමතිතුමාට අභියෝග කරනවා ඔබට පුළුවන් නම් වාද පිටියට එන්න මා සමග මුහුණට මුහුණලා එදිනට මා වැරදිකරු වුවහොත් එවෙලේ මගේ තානාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට මා එකඟ වෙනවා. හැබැයි එදිනට ඔය කියපු ඇමතිවරයා වැරදිකරු වුණොත් ඔය ඇමති ධූරයෙන් එතුමා අයින් වෙන්න. මෙම අභියෝගය පිළිබඳව බුද්ධික පතිරණ අමාත්‍යවරයා දැක්වූයේ මෙවන් අදහසක්. නිලධාරීන් එක්ක විවාදවලට එන්න කියලා පාර්ලිමේන්තුවේ දේශපාලඥයන්ට ආරාධනා කිරීම තුළම නැවත වරක් මම පෙන්වන්නේ බත්කන හරක් මේ තානාපති සේවයට පත් කිරීමේ අඳුරු යථාර්ථය. මට විවාදය තියෙන්නේ විදේශ කටයුතු ඇමතිත් එක්ක රාජ්‍ය ඇමතිත් එක්ක. ඉතින් ඒ දෙන්නා විවාදයකට එනවා නම් ඒ දෙන්නා මෙයාව අරිට් එක්ක වගේ ගෙනාවොත් මම එයාට ස්ලයිඩ් එකෙන් උත්තරයක් දෙන්නම්. අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමග සිටි බවට චෝදනා එල්ල වූ අරුණ කාන්ත අත්තනායක හෙවත් පාතාලයේ පොලිස් නැමැත්තා පොලිස් විශේෂකාරය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍යකගේ සඳහන් කළේ ඒ රාත්‍රියේ මිඩුවන්ගොඩ දෙවලපොළ ප්‍රදේශයේදී අදාළ සැකකරු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බවයි. පොලිස් විශේෂකාර්ය බලකා බූලස්ථානයට ලද තොරතුරුකට අනුව ඊයේ රාත්‍රියේ 11:20 පමණ හේවාවස බත්නායකගේ අරුණකාන්ත අත්නායක හෙවත් පොලිස් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අත්අඩංගුවටපත් අවස්ථාවේ සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 7 මිලිග්‍රෑම් 850ක් සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 250ක් හමු වූ බවයි. මේ අතර අද කඩුවෙල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කළේ අත්අඩංගුවටපත් මෙම සැකකරු සමග අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ සම්බන්ධයක් ඇති බවයි. ඒ මන්ත්‍රාලය ජාවාරංකාරයෝ එතුමා ගාව ඉන්නවයි කියලා අපි පාර්ලිමේන්තුවේ නම් ගන්න නැතුව කිව්වා. හේවාවසම් අත්නායකගේ අරුණ ශාන්ත අත්නායක නොහොත් පොලිස් කාලයක් පොලිසිය රාජකාරී කරපු පුද්ගලයෙක්. මේ පුද්ගලයා ඊයේ STF එකට අහු වෙනවා. ඔහුගේ නිවසේදී විනාශකාරී මත්ද්‍රව්‍ය තොගයකුත් එක්ක සරත් ෆොන්සේකා මහත්තයාගේ ප්‍රධාන ආධාරකරුවෙක් වෙච්ච අරුණ ශාන්ත අත්නායක නොහොත් පොලිස්ව අත්අඩංගුවට ගන්නවා. අපි පාර්ලිමේන්තුවේ මේක කිව්වම ෆොන්සේකා මහත්තයා ආවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඊට පහුවෙන්ද විශේෂ ප්‍රකාශයක් කළා. ඒකෙදි කිව්වා මේ අහිංසක තරුණයෙකුළු එක නඩුවල්ලු තියෙන්නේ. ඒ නඩුවත් පෑලියගොඩ පොලිසියෙන් බොරුවට හදලා දාපු නඩුවල්ලු. හේවාවසම් අත්නායකගේ අරුණ ශාන්ත අත්නායක තොත්ත බබෙක් කියලා තමයි ෆොන්සේකා උන්නේ කිව්වේ. මේ අතර වැල්ලවත්ත චාලිමන්ට් පාරේ හෝටලයක් ඉදිරිපිට මෝටර් රථයක සිටි අයෙකු හෙරොයින් ජාවාරම සිදු කරන බවට වැල්ලවත්ත පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඊයේ රාත්‍රියේ එම ස්ථානයට ගොස් තිබුණා. එම අවස්ථාවේ මෝටර් රථයෙන් පලා යාමට උත්සාහ කර තිබූ සැකකරු මෝටර් රථය පොලිස් නිලධාරීන් රැඳි සිටි තිරෝදු රථය වෙත ධාවනය කර ඇති අතර එම අවස්ථාවේ පොලිස් කොස්තාපල්වරයෙකු මෝටර් රථය වෙත වෙඩි තබා තිබෙනවා. මෙම සිද්ධිය අසල තිබූ ආරක්ෂිත කැමරාවකද මෙලෙස සටහන්ව තිබුණා.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. බෙලස වෙඩි ප්‍රහාරයට ලක් වුණේ ගොඩපළ පදිංචි 39 හැවිරිදි කමල් අබේරත්න නැමැති අයෙක් වන අතර ඔහු මෙම සිද්ධියේ ප්‍රධානතම ජාවාරම්කරු බවටද සැක කෙරෙනවා. සිද්ධිය වන අවස්ථාවේ අදාළ මොටරත්තේ ජාවාරම්කරුට අමතරව රියදුරු හා තවත් කාන්තාවන් දෙදෙනෙකුද සිට ඇති අතර රියදුරුද පොලිස් අත්අඩංගුවට ගැනුණා. පොලිස් නිලධාරීන්ගේ පැමිණීමත් සමග රියදුරු මොටරත්තේ වහා ධාවනය කළ අවස්ථාවේ හෝටලයේ තාප්පයේ ගැටී තිබූ අතර එම ස්ථානයට පැමිණි පොලිස් කොස්තාපල්වරයෙකුද රථයේ ගැටී තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. හදවත් රෝග හේතුවෙන් මෙලව හැර යන පුංචි දරුවන්ගේ ජීවිතය රැකගන්නට ඕමාන්හි පිහිටි ශ්‍රී ලංකා පාසලේ දරු දැරුවන් ඇතුළු පිරිසක් මනුසත් දෙරණ ජාතික ක්‍රියාන්විතය හා එක්වුණා. හදවත් රෝගීව උපදින දරුවන් ජීවත් කරන්නට අවැසි ළමා හෘද රෝග ඒකකයක්, වෛද්‍ය දැඩිසත්කාර ඒකකයක් සහ නව ජන්ම දැඩිසත්කාර ඒකකයක් ඇතුළුව මහල් 10කින් සමන්විත ගොඩනැගිල්ලක් කොළඹ රිජ්වේ ආර්යා ළමාරෝහලේ ඉදිකිරීමේ අරමුණින් ආරම්භ කළ මනුසත් දෙරණ ලිටල් හාර්ට්ස් ජාතික ව්‍යාපෘතියට දෙස් විදෙස් පරිත්‍යාගශීලී ඔබ ලබා දෙන්නා වූ පරිත්‍යාග දිනෙන් දින ඉහළ යමින් පවතින්නේ ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය මතයි. අප කළ ඉල්ලීමට සංවේදී වූ පරිත්‍යාගශීලී ඔබ රුපියල් කෝටි 200ක් වැය වන මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට නන් අයුරින් සහාය වන මොහොතක ඕමාන්හි පිහිටි ශ්‍රී ලංකා පාසලේ 600ක පමණ පිරිසක් මනුසත් දෙරණ ව්‍යාපෘතිය හා අත්වැල් පැඳ ගනිමින් ලිටල් හාර්ට්ස් අරමුදලට මුදල් එක්කිරීමේ අරමුණින් පාගමනක් කීයේ පවත්වනු ලැබුවා. කොළඹ නිදහස් චතුරස්‍රයෙන් ආරම්භ වූ පාගමන රිජ්වේ ආර්යා ළමාරෝහල වෙත ළඟා වුණා. ඕමාන්හි පිහිටි ශ්‍රී ලංකා පාසලේ දරුවන් මව්පියන් මෙන්ම එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඇතුළු පරිත්‍යාගශීලීන් එක්ව රුපියල් මිලියන 4.2ක මුල්‍ය පරිත්‍යාගයක් මනුසත් දෙරණ ලිටල් හාර්ට්ස් ව්‍යාපෘතිය වෙත භාර දෙනු ලැබුවා. ඉස්කෝලයක් හැටියට මං හිතන්නේ එකතු වෙච්ච පළවෙනි පාර. ලංකාවේ කී දෙනෙක් ඉන්නවද ජනගහණය? මිලියන 20යි. 365,000ක් අවුරුද්දකට ඉපදෙනවා. පළවෙනි බර්ත්ඩේ එක සමරන්න ඉස්සෙල්ලා 3000ක්. හැම අවුරුද්දකම ළමයි මේ ලංකාවේ නැති වෙනවා. අපේ හදවත දිනාගත්ත මාධ්‍ය ජාලයක් හරියට දෙරණ මාධ්‍ය ජාලය. ඒ ගැන විශේෂයෙන්ම ස්තුතිය පුදු කරනවා. ලිටල් හාර්ට්ස් හා එක්වෙමින් පුංචි හදවතක් සූපත් කරන්නට පරිත්‍යාගශීලී ඔබටත් අවස්ථාව ලබා දී තිබෙනවා. දැන් තවත් පුවත් කිහිපයක්. ගැබිනි බවක් සිය දරු ප්‍රසූතිය සඳහා ගිලන් රථයකින් රෝහල කරා රැගෙන යමින් සිටියේදී එම රථය තුළම සිය දරුවා බිහි කළ පුවතක් මාතර පිටබැද්දර ප්‍රදේශයෙන් වාර්තා වුණා. පිටබැද්දර ජම්බුගස්තුල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව සුවසැරිය ගිලන් රථයක් තුළ සිය දරුවා බිහි කළ අතර ගිලන් රථයේ කාර්යමණ්ඩලය අවශ්‍ය සියලු මූලික ප්‍රතිකාර ලබා දී ඇය සහ දරුවා මොරවක දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා. ශිෂ්‍යත්ව උපකාරක පන්ති නිම වී සිය පියා එනතුරු රැඳී සිටි පාසල් සිසුවෙකු ප්‍රාණ ඇපේටගෙන වෙළඳසැලක් කොල්ලකෑ පිරිසක් ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඇඹිලිපිටිය සුළුමිණිගම ප්‍රදේශයේ වෙළඳසැලක් මෙලෙස කොල්ලකෑමට ලක්ව තිබූ අතර එම වෙළඳසැලේ ආරක්ෂක කැමරාවල සටහන් වූ මෙම දර්ශන උපයෝගී කරගෙන අදාළ සැකකරුවන් අත්අඩංගුවටගෙන තිබුණා. හොරණ රජමහා විහාරයේ පින් කැටේ පසුගිය මාස 3ක් ඇතුළත පස්වතාවක් කොල්ලකා ඇති අතර තෙවරක්ම මෙම ආරක්ෂක කැමරාවේ සටහන් වූ පුද්ගලයාම එය සිදු කර ඇතත් ඔහු මෙතෙක් අත්අඩංගුවටගෙන නැහැ. අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට ඊයේ වර්ෂාව සමග අයිස් කැට පතිත වී තිබෙනවා. දැන් ව්‍යාපාරික පුවත්. මෙරට ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන ශ්‍රී ලංකා ඉන්ෂුරන් සමාගම සිය ආයතනික සන්නාමකරණ අනන්‍යතාව නැවුම් වෙනසකට ලක් කරමින් නව සැලසුමක් සහිතව පාරිභෝගික අවශ්‍යතාවන් සපුරාලීම සඳහා නව පියවරක් තබනු ලැබුවා. ඒ අනුව තම සේවාදායකින්ට නව ප්‍රතිලාභ රැසක් උදා කර දී ඇති අතර මෝටර් ප්ලස් රක්ෂණ ආවරණ යටතේ රුපියල් 75,000 දක්වා වන වන්දි මුදල් හදිසි අනතුරක් සිදු වී පැය 3ක් තුල ලබා දෙනු ඇති. එමෙන්ම විශ්‍රාම සැලසුම් යෝජනා ක්‍රමයේද නව්‍යකරණයකට ලක් කර ඇති අතර 148කට අධික දිවෙන පුරා ව්‍යාප්ත ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ශාඛා ජාලය මගින් පාරිභෝගිකයින් වෙත උපරිම සේවාවක් පිරිනැමීම ඔවුන්ගේ අරමුණයි. අවුරුදු 56ක පෞර ඉතිහාසයක් තියෙන මේ ආයතනය නිල ලාංඡනය වෙනස් කිරීමට පිටුපස විශාල සැලසුම් කීපයක් ඉදිරිපත් කරගෙන යනවා. ජීවිත රක්ෂණ ඔප්පු වලින් තියෙන ලිමිට්ස් අපි වැඩි කරලා තියෙනවා. රෝහල් ගාස්තු මිලියන 10 දක්වා ලබා දෙනවා. ඒ වගේම මේ සිකුරාදා අපි අත්සන් කරනවා ගිවිසුමක්. අවුරුදු 3ක තිරසාරාත්මක වැඩසටහනකට මේ ආයතනය අපි කොහොමද ගෙනියන්නේ කියන එක. ඒ සමගින් අද දරන රාත්‍රියේ 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ වෙනි බවට පත්වනවා. සුබ රාත්‍රියක්.
24/7.